අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්තින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවා නම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන. රාශිචක්‍රයේ නවවන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය. එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය වූ ධනු ලග්නය. ධනු ලග්නය මෙන්න ආයුබෝවන්. ඉතින් මේ 2024 වසරේ නවවන මාසයේ සැප්තැම්බර් මාසයේ ධනු ලග්න හිමි ඔබට කොහොමද අපි කතා කරමු. විශේෂයෙන්ම මේ මාසයේ ආරම්භ වෙන වෙලාවේ මේ ග්‍රහ ගෝචරයේ ධනු ලග්න හිමියන්ගේ කතා කරොත් විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහය සතුරු භාවයෙන් ඔබගේ හයවැන්න තුළ තැන්පත් වෙලා ඉදි තමයි මේ මාසයේ ආරම්භ වෙන්නේ. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවයේ වක්‍ර භාවයෙන් ගමන් කරනවා. ඒ වගේම රාහු ඔබගේ හතරවැන්න තුළ තැන්පත් වෙලා ඉදි, කුජ ග්‍රහය ඔබගේ හත්වැන්නෙත්, රවි ග්‍රහය ඔබගේ නමවැන්නෙත්
කේතු සිකුරුවබගේ දසවැන්නේ තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ ධනුලග්න හිමියන්ගේ රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ කොහොම හැසිරීමක් වේ, ධනය ලැබීම කොහොම වේවිද අපි කතා කරමුකෝ. මුලින්ම කියනවා නම් මේ ව්‍යාපාර තුළ රැකිරක්ෂා තුළ මේ මාසේ මුල් කාල පරිච්ඡේද විශේෂයෙන් මේ 18 දක්වා කාල පරිච්ඡේදය තුළ ගොඩාක් දුරට ඔබට එකට වැඩ කරන අයගෙන්, හවුල්කාරයන්ගෙන්, සේවක සේවිකාවන්ගෙන් ඔබට උපරිම සහයෝගය ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ සහය තුළ ඔබට ඔබේ දියුණුව උපරිම ආකාරයෙන් අත්කරගන්න යම්කිසි ආකාර පිටුවහලක් වෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ යම් තාදුරට ඔබ ව්‍යාපාර තුළ ලැබීම් හොඳයි, ඒ වගේම ඔබ කරන වැඩ තුළ සාර්ථකත්වය යහපත්, ඒ කාල සීමාව තුළ යම් තාදුරට ඔබ තුළ ඔබ කරන දේ තුළ කරන කියන දේ තුළ සමහර තැන්වලදී ඔබට උනන්දු උත්සාහය අඩුයි. නමුත් අර ඔබට ළඟින් ඉන්න අය මම කියපු විදිහ අය පුළුවන් තරම් ඔබ උනන්දු කරවනවා. ටිකක් කම්මැලි මේ කාල පරිච්ඡේද දරුවලගේ මේ. නමුත් අර එකට ඉන්න අය එහෙම කම්මැලි වෙන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් උපරිමෙන් උත්සාහ ගන්නවා ඔබ යම්කිසි දෙයකට යහපත් පැත්තට පොළඹවා ගන්න. ඉතින් මෙහෙමයි, ඔය දේ තුළ අනුන්ට යම්කිසි ආකාරයෙන් මත්තේ දේ අපි තියාගෙන ඒ තැන විශ්වාසයෙන් අපිට ජීවිතය ගෙවන්න බැරි. ඒ නිසා ඔබත් උත්සාහ දැරිය යුතුයි. ඔබ තුළ තියෙන පොඩ්ඩක් මේ කාල සීමාවත වැඩ කල් දාන ගතිය උපරිමන්දමෙන් පාතිනවා. යම් තා දුරට කම්මැලි, පටන් ගන්න දෙයක් ඉවර කරන්නේ, සැලසුම් කරන ක්‍රියාත්මක කරන්නේ, ওই தත්ත්වේන තව දුරටත් ධනු ලග්න හිමියා තුළ තද්ද බල ලෙස කැපී පෙනෙනවා. ඒ නිසා අර අනිත්‍යගේ සහය තුළ ඒවා කොහොම හරි කරා යනවා. හැබැයි ඔවුන්ටත් යම්කිසි දෙයක් ඔබට කියලා ඔබවත් යම්කිසි ආකාරයෙන් උනන්දු කරවල එපා වෙන තැනක් එනවනේ. අන්න එයින් පස්සේ මොකද නේ, අන්න ඒක තමයි කතා කළ යුතුම ඉන්නේ. විශේෂයෙන්ම මේ 18-19 පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔන්න තරමක් දුරට අන්න ඒ தත්ත්වයන් තුළ ඔබගේ උත්සාහ උනන්දු නැතිකම හේතු කොටගෙන ඔබට අර සහය දක්වපු අයටත් ඒක එපා වීම තුළ අර යම්කිසි කඩාවැටීමක් බලාපොරොත්තු විය හැකි. බලාපොරොත්තු වන තරම් ඒ කටයුතු තුළ සාර්ථකත්වයක් ඒ කාල සීමෙන් පස්සේ නැතු වෙන ඉඩකට පතන. ඒ නිසා පොඩ්ඩක් ධනුලග්න හිමියා මේ කාල සීමාව තුළ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුම වෙනවා. නැත්තම් ඔබට යම්කිසි ආකාරයකින් අර මෙතෙක් ඔබ රඳවා තිබුණු තත්ත්වයන් පවා අහිමි වෙන්න ඉඩකට පවතිනවා. ඉතින් විශේෂයෙන් මේ කාල පරිච්ඡේද තුළ අර ඔබට එකට වැඩ කරන අයට යම් තාදුරට අර ඔබගේ තියෙන ටිකක් වැරදි විදිහේ ගති ලක්ෂණ පිළිඹු වෙන කාල පරිච්ඡේදය. මම මේ කතාවනේ 18 වෙනිදා පස්සේ කාල පරිච්ඡේදය. මුලින් එහෙම තත්ත්වයක් නැහැ. හිතවත්කම් බැඳීම් තුළ යම්කිසි සම්බන්ධතා තුළ යහපත් සම්බන්ධතා ගැන, මේ ව්‍යාපාරික සම්බන්ධතා, එකට වැඩ කරන වෘත්තීය සම්බන්ධතා ගැන මම මේ කතා කළේ. නමුත් අර ඒ දේ තුළ ඔබ දිගින් දිගටම ඔබගේ හැසිරීම රටාව තව පැත්තක ඔබ යම්කිසි අර අමුතු උද්දච්චකමකින් ඔබ හැසිරෙන, ඔබට යම්කිසි දේ කවුරුහරි උපදේශයක් දුන්නාම ඔබ ඒක කරදරයක් කියලා සලකන, ඔවුන් එක ඒක හේතු කොටගෙන ආරවුල් ඇති කරන, ඔවුන් එක බහින් බස් වෙන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ තත්ත්වය කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. නිකන් අර තමන් හරි කියන මත ඉන්නේ, කිසි දෙයක් කරන්නේ නැහැ. නමුත් අර ඒකට උපදෙස් දුන්නාම ඔවුන් එක අර ඇත්තරම හිතවත්කමට කියන මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් වෙනවා. ඒ වගේ මේ කාලේ අර බොරුවට ඔබ උලුප්පලා පෙන්නලා ඔබ යම්කිසි ආකාරයෙන් ඉහළ තියලා අර ඔබෙන් වාසි ප්‍රයෝජන ගන්න විතරක් කෙනයි අන්න ඒ අයව ලං කරගන්නවා. අන්න ඒ ගමන් తాවකාලිකයි. ඒ නිසා චුට්ටක් මේ කාලේ ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. හැබැයි ගොඩක් ප්‍රවේශකෙන් ඔය බලාපොරොත්තු වෙන කාරණා ටිකක් ඉෂ්ට සිද්ධ කරගන්න එක තවත් ප්‍රමාද වෙන කාල පරිච්ඡේදයක් වෙනවා. විශේෂයෙන්ම මේ මාසේ අර 18 වෙනිදාන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ගොඩාක් දුරට ඔබගේ වැඩ කටයුතු තුළ ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් වෙන්නේ සමහර දැන් තරංකාරීත්වය තුළ, ව්‍යාපාර තුළ, රැකියාව තුළ ගත්තොත් තරංකාරීත්වය තුළ ඔබට පසුබහින්න වෙනවා. ඔබ ඉදිරියෙන් ඉන්න කෙනා පසුබහින්න සිද්ධ වෙනවා. අර ඒක ප්‍රධානම හේතුව වෙන්නේ අර තමා තුළ තියෙන අර යම් තාදුට මම කියපු අර උද්දච්චශීලී හැසිරීම රටාව සහ කම්මැලි භාවය, උනන්දු නැති භාවයට හේතු කොටගෙන. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම රැකියා කරන ස්ථානය තුළ ගත්තොත් විශේෂයෙන් ඉහළ අයගේ යම්කිසි ආකාරයකින් දෝෂ දර්ශන ලක්වීම බලාපොරොත්තු වෙන්න හැකි කාලයක් තමයි ඔය 18-19-20 පස්සේ කාල සීමාව තුළ. මොකද ඒකට හේතුව ඔබට පැවරුණු රාජකාරිය ඔබ නිසි ආකාරයෙන් කරන්නේ. ඒ දේවල් තුළ ඔය උඩින් පල්ලෙන් කරලා වැඩ කල් දාන ගතිය නිසාවෙන්ම අර ඔබට පැවරෙන රාජකාරිය නිසි ආකාරයෙන් නොකිරීම හේතු කොටගෙන යම් තාක් දුරට ඔබ උදාසර ලක්වීමට රැකියාව ඉහළයකින් යම්කිසි ආකාරයකින් නිතර බැනුම් අහන තත්ත්වයටපත් වෙන්නේ. හැබැයි ඔබත් මේ වෙලාවේ බැනුම් අහලා ඉන්නේ නැහැ. ඔබත් නිදහසට කාරණා රැසක් කියනවා. ඉතින් බැරුව ගියාම ඔබත් ආවේගශීලී වෙනවා. නොයේ තත්ත්වයේ තුළ ටිකක් ධනුලග්න හිමියට මේ මාසය ප්‍රවේශම් විය යුතුම වෙනවා. මේක මේ ඇයි මෙච්චර මේක ඔබට කියන්නේ උලුප්පලා? හේතුව මේ දේ ඔබ වෙනස් කරගත යුතුයි. නැත්තම් මේ තත්ත්වයන් තුළ ඔබට මේ කාල සීමාව තුළ ඔබේ ලග්නාධිපතියත් 6 වෙනි භාවය තුළ යන කාලයක් නිසාවෙම චුට්ටක් අර ඉවසීම, හික්මීම කියන දේ වගේ ඔය උත්සාහය, උනන්දුව කියන දේ
ප්‍රබල අන්දෙන් පැවැතිය යුතුයි. නැත්නම් ඇත්තටම පසුබැසීමක් අර හිතාගන්න බැරි විදිහේ පසුබැසීමක් ඇතිවෙන්න ඒ දේ තුල ඔබට යම් තාක් දුරට දැන් මේ කාල සීමා තුල ඊතරම් මේ පසුබැසීම නැතත් ඉදිරියේදී ඒ පසුබෑම් නිසාවෙන්ම දීර්ඝ කාලීනව ආර්ථික පීඩාවල් වලට ලක් වෙන ණය වෙන්න සිදු වෙන ඉඩකට පවතිනවා. තමා සතුව තියෙන වටිනාකම දේවල් ඔබට අහිමි වෙන්න ඉඩකට පවතිනවා. ඒ නිසා චුට්ටක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න මේ කාලේ මේ දේවල් ඔබට හිතලා වළක්වා ගත හැකි. මේ වෙලාවේ ඔබ එක මග හැරියොත් තමයි මම කියන තත්ත්වෙ එන්නේ. අන්න ඒක නිසා මේ බය කරන්න කියන්නේ. හැබැයි මේ කියන දේ තුල හිතට අරගෙන ඔබ මේ කාලේ ටිකක් මහන්සියෙන් වැඩ කරන්න. සමහර කර දනුලක් නෙමියා ඉන්නේ මානසික තත්ත්වෙ හැටියට මේ මං කියන දේ පිළිගන්නේ මටත් බනීද? මම කොහෙද කම්මැලි? මම කොහොමද මෙහෙමයි මෙහෙමයි කියලා ඒ වගේ ඒ තත්ත්වෙටම මේ කාලේ යම් කිසි ආකාරකින් මම දනුලක් නෙමියාගේ මනසේ හැසිරීම රටාව ටිකක් අර උද්දච්ච රටාවක් පෙන්눔 කරන තදබල ලෙසම මේ තත්ත්වය ටිකක් වැඩි වෙනවා. අර මං කියපු කාරණා විශේෂම රවි මාරුවෙන් පස්සේ කාල පරිච්ඡේද තුළ මොකද මේ කාලේ දසවැන්න තුළ රවි ග්‍රහය පැමිණීම සිදුවීමත් එක්ක දැන් එතකොට ඇත්තටම සරලව ජ්‍යොතිෂය කතා කරපම මේ දසවැන්නට දැන් 9 වෙන්න ඉන්න රවි ග්‍රහය 16 දා විතර වෙද්දි 15 16 වගේ වෙද්දි ඔබගේ දසවැන්න පැමිණීමත් එක්ක යම් තාක් දුරට රැකී රක්ෂා කරන ස්ථානය තුළ යම් කිසි තනතුරු ලාභ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් මෙතන කේතු ග්‍රහයත් තැම්පත් වෙලා ඉන්න. අනේක නිසාම තමයි ඔය බලාපොරොත්තු වෙන මේ තනතුරු ලාභ යම් කිසි ආකාරයකින් ඔය ඒ දේ තුළ උසස් වීම එහෙම නැත්නම් පඩි වැඩි වීම වැටුප් වැඩි වීම බලාපොරොත්තු නැත්නම් නිලතල බලාපොරොත්තු ඔන්න ඉෂ්ට සිද්ධ නොවන තත්ත්වය අන්තිම මොහොතේ මේ දේවල් ඔබට මගහැරන තත්ත්වය පෙන්눔 කරන. ඒක නිසා මේ තත්ත්වයන් තුළ චුට්ටක් අර ඔබ තුළ තියෙන ඒ අර උද්දච්ච භාවය නැති කරගත යුතුම තමා ගැන තියෙන ඕනටත් වඩා අදි탁සීරු අන් අය ගැන තියෙන අව탁සීරු ඔන්න ওই தത്വේ තමා ඔබට ගැටලුවක් මතු කරන්නේ. ඒ නිසා මේ තමා ගැන විශ්වාසයෙන් සිටීම තමාගේ ගැන තමාගේ දක්ෂතාවය හැකියාව ගැන විශ්වාස කිරීම ඒ ගැන යම් කිසි ආකාරයෙන් හිටීම ඒක ගැටලුවක් නැහැ. ඒක විය යුතුම දෙයක්. නමුත් අර ඊට වඩා අදි탁සීරුවෙන් කටයුතු කිරීම සහ අනිත් අය අව탁සීරු කිරීම මත තමා ඔබට මේ දේවල් අන්තිම මොහොතේ නොලැබියන් හේතු කාරණා එන්නේ. ඒක මොකද අන්තිම මොහොත වෙනකම්ම ඔබට යම් කිසි ලැබීමක් ගැන මේ කියන්නේ දැන් අපි කියමු ඉහළ තනතුරක් රැකියා ස්ථාන ලැබෙනා කියලා. ඒ රැකියාව ඉහළ නිලධාරින් ඒ තනතුර අන්තිම මොහොතේ ඔබට දෙන්න තමයි උපරිමම හිතන් ඉන්නේ. උපරිම වුණ උත්සාහත් කරන ඔබ. හැබැයි ඔබගේ අන්තිම කාල සීමා තුළ හැසිරීම රටාව සහ ඔබගේ වැඩ කරන තත්ත්වය තුළ ඔවුන්ට අර ඔබට ඒක දෙන්න බැරි වෙනවා. ඒක වෙන කෙනෙකුට දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තත්ත්වය. අන්න ඒක නිසා වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඒ වගේ බලාපොරොත්තුගෙන ධනු ලග්න හිමි වෙන තමන්ගේ රාජකාරිය දේවකාරිය කරගෙන ඒ කටයුතු නිවැරදි ආකාරයෙන් කරන්න කල් දාන්න නැතුව ඒ අදාළ දේට අදාළ වෙලාවට වැඩ කටයුතු කරලා නිසි ආකාරයෙන් ඒ දේවල් හරියාකරින් يعني පැහැදිලිවම ඒ දේවල් තුළ නිවැරදිතාවෙන් නිවැරදිව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාලේ තව දෙයක් කියනවා. විශේෂයෙන්ම ඔබ මේ කාලේ අර අන් අයගේ වැඩ තමන්ගේ අතර අරන් කරන්නත් උත්සාහ කරනවා. තමන්ගේ වැඩේ හරියට නොකර අන් අයගේ වැඩ තමන්ගේ අරගෙන කරන. ඒ දේ තුළ ඔන්න ගැටලු මතුවෙන ඉඩකටත් පවතිනවා. ඒ නිසා එතකොට වෙන්නේ අර ඔක්කොම රච්චාරු වෙනවා. ඒ වගේ දෙයක්. ඒ නිසා ඒ වෙලාවට ඔබේ තියෙන දෙයට කියන්නේ ඒකත් අර ඔබේ හිත හොඳකම නිසාවත් ඒ දෙයක් නිසා නෙමෙයි ටිකක් අර තමන් කැපිලා පේන්න තම ඔබේ උත්සාහ කරන්නේ. ඒක නිසා අනුන්ගේ වැඩ නෙමෙයි තමන්ගේ වැඩ නිවැරදිව කරන්න අන්නට උදව් කරတာ කිසි ගැටලුවක් නැහැ. ඒ දේ තුල අර එතනක් තියෙන අනිත් අය හෙලා දැකීම අර ඔයාට ওই වැඩේ කරන්න බෑවද දෙන්න මං කරලා දෙන්නම් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් තරහ වෙන්නව මේවා විතෙන් විට ටිකක් හිත රිදුනවා ඇති කියද්දි නමුත් අපි මේ දේවල් ටිකක් හිත රිදුනත් අතිත බෙහෙත් බිව් වගේ ටිකක් තිත්ත දැනේවි තිත්ත රස දැනේවි නමුත් ඒ දේ තුල ඔබ ඔලුවට ගත්තොත් මේ දේ වෙනස් කරගත ඒ නිසා ඒ රැකියාව තුල ඒ තියෙන ගැටලු කරතත් මිදීම ගන්න උත්සාහ කරන. ඉතින් ඇත්තන ව්‍යාපාර තුල නම් ගොඩාක් දුරට සාර්ථකත්වයක් පෙන්눔 කරනවා. ව්‍යාපාර කරන ධනු ලග්න හිමියන්ට මේ කාලේ මම කියන්නේ ගොඩක් සහාය ලැබෙනවා අයවල තුල අන්නයෙන් කියලා. හැබැයි ඒකට ඔබගේ උනන්දු එකතු කරගන්න එහෙම වුණොත් ඔය යම් තාදුරට පොඩක් පසුබැසලා තිබ්බ ව්‍යාපාර නැවත නගා සිටවන ඒවා දියුණුව කරා රැගෙන යන්න හැකියාව ලැබෙනවා. වගේම මේ කාල සීමාව තුළ තරමක් දුරට අලුත් ව්‍යාපාර තුලත් ගමනක් යන්න හැකියාව පාදිනවා. හැබැයි මේ කාලේ ඔබ කළ යුත්තේ අර අනිත් අයත් එක්ක තරඟ කරන දැන් පොඩි ලොකු තරංකාරීත්වයක් මේ කාලේ ව්‍යාපාර තුල තියෙනවා ධනු ලග්න හිමියන්ට විශේෂයෙන්. ඒ තරඟ කරද්දී ඒ තරඟය හොඳයි. හැබැයි තරඟයේ තරඟයක් විතර ඔබ ඔලුවට ගන්න නැතුව ඔබ ඔබේ පාඩුවේ ඔබේ ව්‍යාපාර ඉලක්ක කරගෙන යන්න. මොකද ඒ කියන්නේ අනිත් අයගේ ව්‍යාපාර වටන්නවත් ඒව අභිභව යන්න සිතන් ඔබ ව්‍යාපාර කරන්න එපා. ඔබ ඔබේ පාඩුවේ ව්‍යාපාරය කරන්න નિરાයසෙන් ඔබට අනිවාර්යයෙන්ම මේ ඒ තුළ ජයග්‍රහණත් වේවි. නැත්නම් ඔබ ඒ මත් වෙන යම් කිසියක අනුත් අයගේ ව්‍යාපාර ගැන හිත හිත ඉන්න ගියොත් ඔබේ ව්‍යාපාරය තුළ තියෙන දේ ඔබට මග හැරෙවි. ඒක නිසා අනේ තත්ත්වය අනවශ්‍ය ලෙස කල මේ යම් කිසි තරංකාරීත්වය ඔලුවට ගන්න නැතුව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාලේ ඔබ කියන වචන ඔබගේ යම් කිසි ආවේගශීලී
දේවල් සමරකඩ ඔබ මේ කාලේ අනිත් අයමගෙන බහින් පස්සේ නෙමෙයි රණ්ඩු සරුවලෙන්ද අනිත් අයත් සමග ගැටුම් ඇති කරගන්න පවා පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා චුට්ටක් ආවේගය යම් තාක් දුරට මගහරවාගෙන තිය ඉවසීමෙන් කටයුතු කරන දනුලක් හිමියෝ වග බලා ගන්න. ඒ වගේම මේ කාලේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගත්තා පොඩ්ඩක් මේ කාලේ ඔය විශේෂම සමීහ බිරිඳ සහකාරය සහකාරිය සමග නිතර ආරවුල තියෙන මේ විශේෂම ඔබගේ සහකාරය සහකාරියත් මේ වෙලාවේ ටිකක් ඔබ සමග කෝපයෙන් ටිකක් යම්කිසි ආකාරයක ආවේගශීලීව හැසිරෙන්න හේතු කරන දේ. හැබැයි ඒකත් හේතුවක් තමයි ඔබගේ හැසිරීම රටාව නිසා. ඒ නිසා චුට්ටක් මේ කාලේ පෞල් ජීවිත තුළ ආරවුල් තත්ත්වයන් උද්ඝට වෙන්න ඉඩ වැඩි ඉඩකට පවතන. ඒකෙන් පොඩ්ඩක් දෙන්නගේ කෙනෙක් ඈත් වෙන්න දෙන්න පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න එකද ගෙදර හිටියත් අමනාපකමින් ඉන්න හේතු කාරණා වේදනා වගේම දරු දැරියනොත් මේ කාල සීමා තුළ ටිකක් ඔබට ඇඟිල්ල දික් කරන්න ඔබට වැරද්දක් දෙන්න ඔබ ඔබගේ පැත්තට ගොඩාදුර වැරද්දාලා කතා කරන්න ඔබ ප්‍රතික්ෂේප කරන්න පෙළමෙන කාල පරිචයෙන් දනුලක් නෙමෙයි මානසික වැද වැටිය යුතු නෑ. මේක తాවකාලික తత్వය. නමුත් ඒ తాවකාලික తత్వය දීර්ඝකාලීන කරගන්නවද ඒක එතනින්ම කෙටි කාලින ඉවර කරනවද කියන එක ඔබ තුල තියෙන. මොකද ඔවා දුරදි ගැන ප්‍රශ්න බවට පත් කරගත්තොත් ඒවා ටිකක් අමාරුයි කාලයක් යනවා විසඳගන්න. දැන් ඒ తత్వය තුලෙන් තුවාල වීමක් තියෙනවා. ඒ තුවාලේ තවත් ඔබ පහුරු ගාලා තවත් වැඩි කරගත්තොත් ඒ තුවාලේ පොඩි තුවාලයක් වෙන්නේ නැති දේ එච්චර ඉතින් පස්සේ අන්න ඒක නිසා ඒ තුවාලේ තවත් පාර ගන්නවද නැත්නම් ඔය තියෙන තත්ත්වෙන් ප්‍රතිකාර කරලා කොහොමද ඉක්මෙන් සුව කරගන්නවද කියන එක තියෙන්නේ ඔබේ හැසිරීම රටාව තුළ ඔබේ ඉවසීම තුළ. ඒ නිසා සෑහෙන දුරට වග බලා ගන්න දනුලක් මෙහිම ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල සීමා තුළ විශේෂයෙන්ම තමන්ගේ පෞලියගෙන් පොඩක් ඈත් වීමට සිදු වෙනවා. සමහරකට ඒක අමනාප වීමක් වෙන්න පුළුවන්. නෑ ඊටත් වඩා සමහරක් වෙලාවට වෙනත් කටයුත්තක් උදෙසා ඔබට වෙන් ටිකක් ඈත් වෙන්න ඔබේ රැකියා කටයුත්තකට ඈත්තර යන්න නැත්නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න යන මේ කාලේ විදේශගත වීම හැකියාව පවතින වගේම පෞලයටත් ඒ තත්ත්වය තියෙනවා. ඔබේ පෞලයේ කෙනෙකුට සමාජිකට දරුවෙකුට වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ සැමියා බිරිඳ වෙන්න පුළුවන් සහෝදර සහෝදර වෙන්න පුළුවන්. මේ කාලේ විදේශගත වීමට යම් කිසි ආකාරයකින් ඒ වාසනා ගුණය පවතින කාල පරිච්ඡේදයක් කුමන හෝ තත්ත්වයන් තුළ අර පෞලයේ කෙනෙක් ගිහෝ පෞලයේ අයගෙන් පොඩ්ඩක් ඈත්වීමකුත් පෙන්වන්න කරනවා. ඒ දේවල් තුළත් සංවේදීභාවයත් හදටම දැනෙනවා. අනේ ඒ දේවල් තුළ නෑ මම මෙතනින් එහාට මේ මං තියෙන අඩුපාඩු හදා ගන්නවා කියලා අදිෂ්ඨානශීලීව හිතා ගන්නවා. ඒ වගේ වෙලාවට සමහරක් වෙලාවට තමන්ගේ යම් කිසි ආකාරයකින් අර කෙනෙක් ඈත් වෙන්නේ මේ ආර්ථික තත්ත්වයන් තුළ ඒ දෙයට විසඳුමක් හොයන්නේ. අර ඔබ එතකොට ඔබ විසින්ම ඔබ වැරදි කාර්යයක් කරගන්නවා මේ දේ තුළ. ඔහුට හෝ ඇයට තමන්ගේ දරුවාට හෝ නැත්නම් සමාජයේ සහකාරය සහකාරය නැත්නම් සහෝදරයාට සහෝදරියට දෙමව්පියන්ට කාට හරි මේ පවුලෙන් ඈත් වෙලා පොඩ්ඩක් ඈතර ගිහිල්ලා යම්කිසි රැකියා කටයුත්තකට හෝ විදේශගත වෙන්න හේතු කාරණා වෙන්නේ තමාගේ නොසලකිලි නිසායි. එහෙනම් මම හරියට ආර්ථික මේ තත්ත්වයන් තුළ ඒ වැඩ කටයුතු කරන් ගියානම් මෙහෙම වෙන්නේ නැණ කියලා තුළ තමන් තමන්ටම දොස් පවරාගෙන ඔන්න තමන්ම මානසික නෑ මම කොහොම හරි මේක කරනවා කියලා හිතා ගන්නවා. හැබැයි දවස් දෙක යද්දි ඒ දුක තුනී වෙලා යද්දි ඔබට ඒ තත්ත්වය අමතක වෙනවා. අර සැලසුම් ඔක්කොම ඔබට අමතක වෙලා යනවා. ඊට පස්සේ අර සාමාන්‍ය සුපුරුදු ජීවිතෙම ගත කරනවා. ඒක නිසා පොඩ්ඩක් දනුලක් නිහිමියා මේ කේන්තියෙන් කියන්නේ මේ තරහට කියන දේවල් කියලා හිතන්න එපා. නමුත් මේ දේවල් ඔබ හිතාගත යුතුම දේ තමන්ම තමන්ගේ ජීවිත ගැන පොඩ්ඩක් නැවතිල්ල හිතලා බලන්න. විශේෂයෙන්ම දැන් ඔබට ඒ රාෂ්ට්‍රකයක් ගෙවුණා ඒක ඉවර වෙලත් දැන් වසර දෙකක් ඉට්ටු වෙන්න එනවනේ. දැන් ඇති දැන් හරි නැගිහිරින කාලේ හරි දැන් ටික යහපත් කාලේ හැදිගෙන එනවා. ඉතින් සාමාන්‍යයෙන් තත්ත්වයන් තුළ ඉතින් ඒක නිසා පොදුවේ ගත්තාම සමහරට උපන් කියන සටහන් තුළ පිටින් එක සමහර අයට තාමත් ඒ රසය තත්ත්වයන් පවතින්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම දනුලග්නිමයන්ට මේ කාලේ අයහපත් කාලය නෙමේ අර පොඩි පොඩි తాවකාලික තත්ත්වයන් තියෙනවා. හැබැයි ඒ තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වෙන්නේ පසුබෑම්වල ඔබ තුළ තියෙන උනන්දුව උත්සාහය නැතිකම වගේම යම් තා දුර දින කම්මැලිකම. ඒක නිසා ඒකන වෙනස් වෙන්න උත්සාහ දරන්න. කිසිම දෙයක් ඍණාත්මකව ජීවිත ගත යුතු නැහැ. මේ වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියන අන්නේ මේ දේවල් අහලා නිවැරදි ආකාරයේ ඔබේ මනස යහපත් කරගන්න. එතකොට මේ තියෙන හැම ඍණාත්මක දෙයක්ම නැතිලා මේ කියපු මං කියපු හැම ඍණාත්මක දෙයක්ම බොරු වෙලා ඔබට ජීවිත ජය ගන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. මානසික වැඩෙන්නේ මේ දේවල් කියන්නේ මුලින් කිව්වා වගේ ඔබ ජීවිතේ යම් සිද්ධියක් තේරුම් අරගෙන ඉදිරියට යන්න මේ පිළියම් පිළිවෙත් එක ජීවිතේ ජය ගන්න. ඉතින් මේ කාල සීමා තුළ ආදර බැඳීම් ප්‍රේම සම්බන්ධතා තුළ ඔබ මේ කාල සීමා තුළ ආදර බැඳීම් එක ටිකක් අර ඔබගේ තියෙන ආවේගශීලීත්වය ටිකක් පෙන්눔 කරන කාලයක්. ආවේගශීලීත්වය කියන්නේ අදහස් කරන්නේ මේ ඒ කියන්නේ මේ රණ්ඩු සරුවල ඇතිවීම නෙමෙයි. දැන් ප්‍රේකට තියෙන දෙක ආදර බැඳීම් කියන්නේ මේ විවාහ වෙලා එකට ඉන්න අය නෙමෙයිනේ. මම කියන්නේ මේ විවාහ වෙන්න වයසේ වයසේ පැවතින බැඳීම් ගැන කතා කරොත් ඒ දේ තුළ ඔබ අර ඔබ කියන දේම අනේ ඔබේ සහකාරය කළ යුතුයි. ඔබට ඕන වෙලාවට කොහේ හිටියත් එන්න ඕන. ඔබට ඕන වෙලාවට අනිවාර්යෙන් ෆෝන් එක ආන්සර් කරන්න ඕනේ. ඔය වගේ පොඩි නීති රීති දැඩි බවක් තද බල ලෙස පෙන්වුම් කරන දේ. ඒක නිසා අනිකාව පොඩ්ඩක් යටත් කරන් ඉන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. ඒක ඔබ ඒක හොඳද නරකද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න වග බලා ගන්න. මොකද හේතුව කවුරුත් කැමති නැන්නේ අන්නයට වඩා තමන්ගේ නිදහසට බාධා කරන් ජීවිතෙන්. මොකද එතන එකට ඉදදී දැන් දුරින් ඉදදී මෙහෙම නැහැ. එකට ඉදදී කොහොම නීති දායිද? අන්න එහෙම වුණොත් දෙපාරක් හිතාවෙනි.
අන්න එක නිසා චුට්ට මේ වෙලාවේ ඒ ගැන සැකීමක් නැහැ. හැබැයි පොඩ්ඩක් වෙලාවට පොඩි ළමෙක් වගේ ආදරේදි ඒ තත්ත්වයක් තියෙනවා. නැත්නම් මම මුලින් කිව්වේ ඒකයි. සමහර තැනකට හිතනවා සංවේදී වෙනවා. හැබැයි ඒ දේ සීමිත කාල සීමාවක් තුළ කාල පරාසයක් තුළ වෙනස් වෙනවා. අන්න ඒකයි. ඔබ ඒ දේ වෙනස් කරගත යුතු වෙන්නේ. කලබල වෙන්න එපා. ඔබ ඒ ගමන ඔබට වෙනස් කරගැනීම කරගන්න පුළුවන්. මොකද ඔබ වාසනාවන්තයි. ඔබ දැන් මේක මුලින් අහනවනේ. එහෙනම් මේ වැර යම් කිසි ආකාරයෙන් අසුබ දේවල් ඔබ කලින් දැනගෙන එහෙනම් ඔබ ඒ දේවල් එහෙම නොවෙන්න වග බලා ගන්න පුළුවන් නේ ඔබට. සුබ දේවල් තියෙනවා. ඒවා දැනගත්තා නැත්නම් ඒවා සුබයිනේ. මොකද මේ කාලේ ආර්ථික ලැබීම් හොඳයි මම කිව්වනේ. ව්‍යාපාර දියුණු වෙනවා. යම් තාක් දුරට අතරමිතර මුදල් ලැබෙන කාල පරිච්ඡේද විශේෂයෙන් මේ කාල සීමා තුළ ඔය පොඩි පොඩි සුළු සුළු ව්‍යාපාර කරලා නැත්නම් ඔය අතරමැදි විදියට ව්‍යාපාර කරලා ඔන්න හම්බ කරන්න හොඳ කාලය. ඒ නිසා ඒ කාලේ ඒවට උත්සාහ කරන්න. ඒ දේ තුළ ලැබීම් තියෙනවා. හැබැයි අර මම ඒ දේවල් ලොකුට උලුප්පලා පෙන්වුවේ නැත්තේ ඒ දේවල් වෙනවා සුබයි. ඔබ ඒ දේවල් සඳහා තියෙන බාධක ටික දුරු කරගන්න ඕනේ. ඒකයි මම මේ කතා කරන්නේ. මාත් එක කේන්ති ගන්න වෙයි කේන්ති එයි කමක් නැහැ. ඔබ ඒ දේවල් වෙනස් කරගන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු තුළ මේ කාලේ ඔන්න ධනුලග්න මෙන්න සාර්ථක කාල පරිච්ඡේදයක අධ්‍යාපන තුළ ඔබගේ දැනුම වර්ධනය වෙනවා. වගේ විශේෂ උසස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු හිටියන ඔන්න උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන්න හැකියාව පතන ඒ සඳහා ඉල්ලුම් කළ තිබෙන ඔබ බලාපොරොත්තු වන විදිහට ඒ කටයුතු කරන්න ලැබෙනවා. ඒ වගේම ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒ තත්ත්වය ඉතාමත්ම යහපතස ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව පවතිනවා. වගේම කැපිපෙන ජයග්‍රහණ අධ්‍යාපනය තුළ කුසලතා තුළ ඔබගේ යම් කිසි ආකාරයෙන් දක්ෂතාවය ඔබගේ හැකියාවන් පෙන්වීම තුළ කැපිපෙන ජනප්‍රියත්වයක් ඒ දේ තුළ සාර්ථකත්වයක් ජයග්‍රහණයක් අත් කරගන්න ඔන්න ධනු ලග්න හිමියාට උපරිම හැකියාව ලැබෙනවා මේ මාසය තුළ. එන ඉදිරියට ඒ දේවල් තුළ දියුණුවක් එක ගමනක් යන්න තමන්ගේ හැකියාව මත කටයුතු කරන ඕනෑම කෙනෙකුට මේ කාලේ. ඒ කියන්නේ වයස ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ මොකක් හරි හැකියාවක් උපයෝගී කරගෙන යම් දෙයක් කරනවා නම් ඒ දේ තුළ ප්‍රසිද්ධිය ලබන්න ඒ දේ තුළ යම් තාක් දුරට ඔබගේ අර ඔබ ඉදිරියට යන්න වගේම ඒ දේ තුළින් ඔන්න මූල්‍යමය තත්ත්වයන් තුළ මුදල් හම්බ කරන්න ඒක ඔබේ රැකියාව මාර්ගයක් ආදායම් මාර්ගයක් කරගන්න රැකියාව කරගන්න හැකියාව ලැබෙනවා මේ කාල පරිච්ඡේද තුළ ධනු ලග්න හිමියට. ඒක ඉතින් ගොඩාක් තරුණ තරුණියන්ට ඒක සුබ ආරංචියක් වේවි මේ කාල සීමා තුළ. රැකියාවල් මේ කාලේ නැහැ. රැකියාවක් හෙව්වට හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල් හිතේ තින්නතු තමන් තුළ දෙන හැකියාවක් එලියට අරගෙන ඒක රැකියාවක් කරන යම් සුළුවෙන් ආරම්භ කරන දෙයක් කරන්න උත්සාහ කරන්න ඒ දේ තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව පදින උදාහරණ කියන්න අවශ්‍ය නැහැනේ. ඔබට පැහැදිලිනේ ඔබ තමන් ඔබට තියෙන ඕනෑම දක්ෂතාවයක් ඇඳුම් බහන්න පුළුවන් අය එහෙමයි, අනිත් පැත්තෙන් කලාව සම්බන්ධයෙන් අයට එහෙමයි, ලේඛන කලාව තියෙන අයට එහෙමයි. ඔය එක එක තමන්ගේ තියෙන තමන් සතුව හැකියාව මේ කාලේ රැකියාවක් කරගන්න උත්සාහ කරන්න. ඒත් ඒ තුළ හොඳ පොඩි ආරම්භයක් ගත්තා පියවරෙන් පියවර අති ප්‍රබල සාර්ථකත්වයක් ඉදිරියේදී අත්වන කාලපදයක්. මොකද ලබන වාසනේ මැයි මාසෙන් පස්සේ ධනු ලග්න හිමියන්ට ඉතාමත් මහපත් කාලයක් තියෙන කියන තිබිච්ච ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන්න හැකියාව ලැබෙනවා. ඒක නිසාවෙම ඒ කාලයට ඒ කාලයේ යහපත් ලෙස එද්දී ඒ පළවෙනි දසනම යහපත් ප්‍රතිඵල ගන්න නම් ඔබ මේ කාලේ උනට වඩා අයහපත් පැත්ත වැඩි නොකරගෙන ඉන්න ඕන. අන්න එන්න මොකද වැඩිපුර ලෙඩ දාගෙන හිටියොත් ඒ ලෙඩ විසඳෙද්දී ඒ යහපත් කාලයේ සෑහෙන භාගයක් ගෙවෙනවා. අපි ලෙඩ දාගෙන තෝ කොහොම හරි අමාරුවෙන් හරි ගැට ගහගෙන මේ කාලේ ගෙවා ගත්තොත් අන්න අතිශයෙන් යහපත් කාලෙ වෙද්දී මුල් දසනම එක උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ අදිෂ්ඨානය තුළ ඉදිරිය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගෙන මේ කාලේ ඉවසීමෙන් හොඳ බුද්ධියෙන් කටයුතු කරලා දිනන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කාලේ සීමා තුළ අනිත් පැත්තෙන් කතා කරොත් මේ කාලේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍යමය වශයෙන් ඔබගේ වැරදි පුරුදු හේතු කොටගෙන සෞඛ්‍යමය ගැටලු ඇති වෙන ඉඩකට පදිනවා. විශේෂයෙන්ම පුරුෂ පාර්ශ්වය එක්ක ගන්න පුළුවන් ඔබ මත්පැන් මත්ද්‍රව්‍ය දුම් වැටි පානය කරනගෙන අන්න ඒව හේතු කොටගෙන යම් තාද්දරට ඔබට අසනීපකාරී තත්ත්වයන් වැඩි වෙන්න ඒ දේවල් තුළින් ඇති වෙන ඉඩකට පවතිනවා. කාන්තා පාර්ශ්වනත් ඔය ආහාර රටාවල් තුළ ගැටලුකාරී තත්ත්වයන් නිතර නිතර ගන්න තෙල් සහිත ආහාර වැඩිවීම කුමන හෝ තත්ත්වයන් තුළ ඔබ ගන්න මොකක් හෝ ගැටලුකාරී දෙයක් තුළ අර ඔබගේ වැරදි සෞඛ්‍ය පිරුදු වැරදි ආහාර රටාවල් තුළ ඔබ අසනීපකාරී තත්ත්වයන් වැඩි කරගන්න හේතු කරන තියෙනවා. වගේම ටිකක් කාලයක් තිස්සේ පැවති නිදන්ගත රෝගී තත්ත්වයන් වලින් පීඩා විඳින ඒ තත්ත්වයන් පොඩ්ඩක් උග්‍ර වෙන්න මේ මාසයේ ටිකක් වැඩි කාල සීමාව විශේෂයෙන්ම ශාරීරික තැන් තැන් වල දද කොෂ්ඨ තුවාල වගේ හට ගැනීම පෙන්නුම් කරනවා. තවත් පැත්තකින් නිතර අර ඔබට හිසේ බරගතිය ටිකක් එක පැත්තකින් අර නිතර ඔය අස්ති ආශ්‍රිතව හන්දි වේදනාවල් කොන්ද පිටකොන්ද ආශ්‍රිත ගැටලු කරන ඒ වගේ තත්ත්වයන් නිතර මතු වෙනවා. අර ඒ දේවලුත් හේතුවක් වෙනවා. අර ඔබ කියන ඔබේ අර වැඩකට තුලත් ඔබට යම් කිසි එපා වෙන්නත් ඔය කේන්ති යන්නත් නමුත් ඒ දේවලට නිවැරදි වෛද්‍ය යම් කිසි උපදෙස් මත ඉදිරියට යන්න ඒ දේවල් වළක්වා ගන්න උත්සාහ දරන්න. මොකද සෞඛ්‍ය ගැටලුවක් වුණොත් අර හැම දෙයකටම බාධා එල්ල වෙනවා. ඒක නිසා අර ආරෝග්‍ය පරමාලාභා කිව්වේ නිකන් නෙමෙයිනේ. අනේ ඒක නිසා ඒක හොඳට හිතට අරගෙන තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකීම මත වෙලා හොඳ සෞඛ්‍ය පුරුදු මේක තමයි අංක එක. ඔය මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ටිකක් ප්‍රවේශමෙන් මේ කාල ටිකක් ඒ දේවල් තුළ. එතකොට අර වැඩිපුර කඩෙන් කන ඔය තෙල් සහිත ආහාර ගන්න
එයාගේ ඒ වගේ ෂණික ආහාර ගන්න ටික ප්‍රවේශම මේ කාල සීමාවත ඒව අඩු කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය තියෙන සෞඛ්‍යමය ගැටලු ටික ටික මගහැරෙවි. පොඩ්ඩක් මේ කාලේ පුළුවන් නම් ඔය බ්ලඩ් ටෙස්ට් එකක් ඒ කරන පරීක්ෂණ ටිකක් කරලා ශරීරයේ යම් කිසි ආකාරයෙන් රෝග පීඩාවල් අපිට ඇඟට නොදැනෙන තියනද කියලා ඒ තියෙනවා නම් ඒ දේවල් තත්ත්වේ පොඩ්ඩක් පරීක්ෂා කරගන්න පුළුවන් නම් මේ කාල සීමාව තුළ යහපත් ඒ දේ තුළ ඒ දේවල්ට නිසි වෛද්‍ය උපදෙස් මත ඒවට පිළියම් පිළිවෙත් යොදලා ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙන ප්‍රතිකාර ලබා ගැනීම තුළ ඒ දේවල් ඔබට වළක්වා ගන්න හැකියාව තියෙනවා. ඒක නිසා කලබල වෙන්න ඕනේ මේ කිසිම දෙයක් තුළ. මේ වීඩියෝ අවසාන පිළියම් පිළිවෙත් කරන ඒ දේවල් තුළ ඔබට හැමදේම ඍණාත්මක දේවල් ධනාත්මක කරගෙන සියලු ප්‍රශ්න විසඳගෙන ඔබේ ජීවිතය ජයග්‍රහණය කර අරන් යන්න පුළුවන්. කොහෙත්ම කලබල වෙන්න එපා. පුතියක් වැඩිපුර කියවුනම් ඇත්තටම මමත් කැමැත්තෙන්නේ මේ වැඩිපුර මේ අසුබ දේවල් අසුබකාර දේවල් ඔබට කිව්වේ. නමුත් කිව යුතු නිසා නැත්තම් ඔබ තවත් අමාරු වෙන්නනේ. මාතක දැන් කෝපය ඇති කරගත්තත් කමක් නැහැ. මාතක තරහ වුණා මට බැන්නත් කමක් නැහැ. හැබැයි ඔබ මේ දේ තුළ යමක් අරගෙන ජීවිතේ ඔබ යන ඍණාත්මක පැත්තේ අඩියක් හරි ඉස්සරහට එනවනම් ඒක මට ලොකු සතුටක්. ඒ නිසා යන්න ඉදිරියට ඔබට ජීවිතේ හොඳ කාලයක් එනවා. ඒ කාලය සඳහා උපරිමයෙන්ම ලෑස්ති වෙලා ඔබ ගමනක් යන්න. ජයග්‍රහණ නියතයි දනු ලග්නෙ මියනි. ඉතින් එහෙනම් අපි යොමුෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ මේ මාසේ සිරසිය සුභ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න උත්සාහ කරන සමහරකට විදේශගත ලයිනට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ එක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. නේ මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාව තුළ ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතිවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණා තුළ ඕනම අසුබ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් ඉවත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධන අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාව. ඒක නිසා වෙනත් ආගම කෙනෙක් වුණත් කමන්නේ ඔබට කරන්න හැකි නම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවනේ. ඒ කාලය යහපත් මෙහෙමයි. 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පොයේ දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුබභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුවා. ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුබත්වයක් නැමේ මාස පොයේ දිනේ හින්දායි ඒ දවස යොදාගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්න නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දී අර විශේෂයෙන්ම අර යන්න ඕන කාරණාව තමයි අ තුන් වරක් පිරිසුදු රෙදි කඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට. නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල්
කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියලා නූල් පන්දුවක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න මේ විශේෂයෙන් මේ අසනීපය ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල් සමන් පිච්ච මල් දෙන්න. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජා සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල් සමන් මල් සුවඳ කොට්ට කරද මුඟු කොකුම් පොතු ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට අර සම්පූර්ණයෙන් දාන නෙමෙයි හැකිනම් සම්පූර්ණයෙන් කරන්ද නැත්නම් ඒ දැල්ලන පහන් වලට එලෙඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලෙඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් නම් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්ති මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතු මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම් ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා අගෙන බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල් පහන් සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරන්න කිව්වොත් ඒ දිග නූල් පන්දු තුන් පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කට වටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල කඩන්න නැතුව එකම නූල එකකින් ගැට ගැවුවා ඊට පස්සේ ආ එහෙම අනිත් එකට ගෙනිච්චා ඊළඟ තුන්වෙනි එකට ගෙනිච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකන් විතර. මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කාල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා ඒ සාමාන්‍ය පරිදි බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් කමන්නේ නැත්තම් එමෙ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණය කරපු එකක් ඔය ෆෝනේ හරි කමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ අන්න ඒ විදියට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ දැනගින්න. ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දී ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැන. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්වෙ දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කිය කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලේ අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර
හිස්කල අර කිරිපු ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධි වටේ කලතුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක්ෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි කමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වඩ කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පෑන් කාලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්නෙමි ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ බැරිම නම් සිංක් එකට වක් කරුවොත් ගැටලුවක් නැහැ ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කලතුනි එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරංගිය බෝතල හරි කමන්නේ පැන් අරංගිය බෝතල හරි කමන්නේ ඒක පුරවගෙන ගෙදර අරගෙන ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒ සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදාගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත්භාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුලම සියලුම කටයුතු වල සාර්ථකත්ව ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගන්නත් හැකියි. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවය. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේක. මම ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාව පදන ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොමයි. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන්ම උදෑසන අවදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරි දේ ඔබේ ධනාත්මකව ඇත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වේ ජීවිතේ හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත්වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගානක් තිස්සේ ජීවිතේ නරකම කාලදසාවක් ගියන මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් වෙන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡය තුළ කටක ලග්න හිමියන්ට ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයක් තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුල චන්ද්‍රය ඉන්න තැන්වල නුවත් ඒ රාශක ක්‍රියාත්මක වෙනවා. ඔය කුමන නරක කාල දසාව ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන් ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා sunrise කියලා type කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදාටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 type කරලා search කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකේ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන හරි ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කෙසේ ගැටලුවන්නේ සැප්තැම්බර් මාසේ මැදින්දෙන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවන්නේ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීප තියෙන නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලේ ඔබ කරන්න අවශ්‍ය නැහැ. සුදු හර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමන්නේ නැහැ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා
මේ කිරිබත් සකස් කරගෙන ඉස්සර ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවගෙන ඔබට ආහාර සඳහාම ප්‍රමාණයි, ගමනාගමන ප්‍රමාණයි, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාහකල් යන මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම් කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තා. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්ය දේවියන් නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්තයි. මොකද මේක විද්‍යාවන පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දෙවියෝ කියලා හැඳින්වීම වරදක් නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දෙවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා, පුළුවන් නම් හත් වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාර්ග තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධක එල්ලෙන්න පුළුවන්. අන්න ඒ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන්, ඇසර නොපෙනෙන ජීවියා, විශාල ජීවියා, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුළ ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව පතන. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න, නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මං කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක්, පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවා නම් වඩා හොඳයි, දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකි අය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන්න සතුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතරනක පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳින්න විඳිනවනේ, අපි බඩගිනින ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම් කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම්භ වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිරාහාර වින්දීමේ, ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමන්ත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ
ඔබට සාර්ථකත්වයක් කරනවා වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව්‍ය හෘදේ නුවානේ දිව සප්සනුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙනේ යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේවි. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වය වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. ඉතින් අනිකුත් ආගම්වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නෑ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්න යම් කිසි නීති වේද ක්‍රමවේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න, අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අසරණ දරුවෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න, වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලේම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන, තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් නම් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපිට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ජයගෙන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්නේ කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්ව රඳාපවතින ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම නොත් තමයි අර කිව්වා වගේ සිහින නැති වෙයි, සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සින, තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදක්වත් ඔබේ සිහින බිඳවට්ටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වගේ බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.